ලෝකයේ පවතින නවීන තාක්ෂණික ක්‍රමෝපායන් අතරට වත්මනේ එකතු වන නවනිපෙම් රැසකට හිමිකම් කියන්නට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට හැකි වී තිබෙනවා. එවන් පරපුර අතරට එක් වූ වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යයෙකු වළල්ලා විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ මිරිස්වත්ත ග්‍රාමයේ සිටිනවා. ඔහු WPS ලක්ෂිත කිසිදු ඉන්ධන භාවිතකින් තොරව කාර්යක්ෂමව තේදළු නෙලීමේ උපකරණයක් ඔහු සිය කුළුඳුල් නව නිපෙවුම හැටියට නිපදවලා තිබෙනවා. මගේ නම WPS ලක්ෂිත. මම ඉගෙනු ලබන්නේ ගාල්ල විද්‍යාදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ මම ඉගෙනු ලබනවා. මට නව නිපෙවුම් කරුවන්ගේ කොමිසම හරහා මට තරගයක් ආවා ඉස්කෝලේ මගින්. මට ඊට පස්සේ අපේ පන්ති භාර මිස් මාව දැනුවත් කරා මෙම තරගයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම ඒ තරගෙට මේ මගේ තේදළු නෙල යන්ත්‍ර හැදුවා. මම මේක හදන්න බොහොම ඒ කියන අදහස ආවේ මට අපේ පළාතේ කොහොමද මේ තේදළු නිෂ්පාදනය වැඩි. අනික තේදළු දැන්ට ඇවිල්ලා තියෙන මැෂින් හැම එකම වගේ මම සසඳලා බැලුවා. ඒ සසඳලා බලනවත් එක්ක මගේ අදහස ගොඩක් මේ ලංකාවට ප්‍රයෝජනවත් වෙනවා. මේ මැෂින් එක දැන්ට නිෂ්පාදනය කර ඇති මැෂින් අතරින් ගොඩක් විශේෂ වෙනවා. ඒ විශේෂ වීමට හේතුව නම් මේ මැෂින් එකෙන් කුඩා දළු ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ වගේම මේරු දළු ග්‍රහණය වෙන්නේත් නැත. ඒ කියන්නේ මේකේ බර අඩුයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් නිෂ්පාදනය කරගන්නවා නම් අඩු පිරිවැයක් යොදලා මේ මැෂින් එක තමන්ටම නිෂ්පාදනය කරගන්න පුළුවන්. දැන් කොහොමත් අනාගතයේ තරුණ ප්‍රජාව මේකට යොමු වෙන්නේ නැති හින්දා මේක රටට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. කාන්තාවන් වැඩිහිටි කාන්තාවන් පමණක් මේකට යොමු වෙන්නේ. ඒකින්ද සාමාන්‍යයෙන් කට්ටියට කඳුවල ඒ පල්ලම් වැනි අවස්ථාවල දළු කඩා ගැනීම අපහසුයි වැඩිහිටි කාන්තාවන්ට. ඒකින්ද මම හිතනවා මේ මැෂින් එක ඒකට ගොඩක් යෝග්‍යයි කියලා. මේක ලංකාවේ ප්‍රධාන ආර්ථික භෝගය නිසා මම හිතන ලංකාවට ගොඩක් විදේශ විනිමයක් ගන්න පුළුවන්. ඒකින්ද මම මේ නිෂ්පාදනය හිතලා කරා. මේ නිෂ්පාදනයේ මට කරන්න යාළුවෝ මට උදව් වුණා. ඊට පස්සේ මාව පළාත් තරඟවලින් කොටස් ගිහිල්ලා මාව සමස්ත ලංකා පළවෙනි ස්ථානය ලැබුණා. ඒ සමස්ත ලංකා පළවෙනි ස්ථානය ලැබුණා. ඒක අතරින් මාව තායිලන්තේ ඒ රටට තරඟය සඳහා මාව යොමු වුණා. දැන් ඒ තරඟේ මට පස්වෙනි දිනට යෙදී තිබෙනවා. ඒ තරඟය සඳහාත් මා යොමු වෙලා මගේ බලාපොරොත්තු වන්නේ ලංකාවට කොහොම හරි පළමුනි ස්ථානයක් ලබා ගැනීමයි.